මමගේ ජීවිතය අනිත් පැත්තට හැරෙන්න හදන. සමුදෙන්න හිතාගෙන ඉන්නේ අප්‍රේල් මාසෙන් පස්සේ. අප්‍රේල් මාසෙන් පස්සේ මම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයට සමුදෙනවා. ගෝල බාලයට. ඕ ඒගොල්ලන් කරයි. මම අයින් වෙනවා. කෑ අපේ හැමදුරුනේ හලත් තිබුණා අපේ හැමදුරු මේ සියල්ලම අතහැරලා දාන්නද මේ හදන්නේ කියන්නේ. නෑ සියල්ල අතහැරීම කියන දේ මනසෙන් සිදුවෙන දෙයක්. මගේ වීඩියෝ ඉස්සරහට ට්‍රෙන්ඩින් යන්නේ නෑ. ඉස්සරහට මම ගොඩක් විතර බන තමයි කියන්නේ. අපි ඉස්සරහට හම්බෙන්නේ අනුරාධපුරේදී. ඉන්නතුරු මම අද ඔබට කියලා දෙනවා මේ මිනිස්සු ලෝකේ හිතන් ඉන්නවා මේ සංසාරේ තියෙන භයානකම. ප්‍රාර්ථනා කරපුවාම ඒ දේ ලැබෙනවා කියලා. ප්‍රාර්ථනා කරපුවාම ඊට අවශ්‍ය වපසරිය හැදෙනවා. ඔය තට්ටය, ඔය ගුණ, ඔක දකින්න මම යන්නේ. මේ කවුද කියන්නේ? ජ්‍යොතිෂ බලමාලාවේ. ඒ හිතානින්ද බුදු වෙන්න ඉන්න මනුස්සයා මේ ආත්මේ කියන ඕක දකින්න මම නයියයි කියලා. ඔබට මම බොහොම ගෞරවයෙන් දෙයක් කියන්නම්. මරණින් මත්තේ උපදින්නේ ඔබ නෙවෙයි. මට ධර්මයේ ගොඩක් දේවල් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. නමුත් උන්වහන්සේට තමන් බුදු වෙන්න ඉන්න කෙනෙක් කියලා මතක නැහැ. ඒකයි පුතා මේ ධර්මයට සාන්දිටික කියලා කිව්වේ. අකාලික කියලා කිව්වේ. ප්‍රාර්ථනා පුර පුරා හිටියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. මට මේ වෙදකම ඊළඟ ආත්මෙ මතක හිටින්නේ නැහැ. සෝවාන් නම් මේ අපි සෝවාන් වෙන්න ඕනේ. උත්සාහ කරමු. සෝවාන් වෙන්න ඕනේ. කාලයේ තිබුණු කාල විපත්තිකර තත්වය අපි කරන හැම ප්‍රාර්ථනාවක්ම වෙනස් කරන්න හේතු වෙනවා. මේ ආත්ම භාවයේදී ඔබ සෝවාන් විය යුතුයි. ආර්ය වූ සෝතාපට්ටි ඵලයටවත් මේ ආත්ම භාවයේ ප්‍රවේශ කරවීම මගේ වගකීමක් වෙනවා. සා මගෙන් බෙහෙත් ගත්ත මිනිස්සුන්ව මම අමනුෂ්‍යයින්ගෙන් ආරක්ෂා කළා. හතුරන්ගෙන් ආරක්ෂා කළා. දැන් මම මගේ මිනිස්සුන්ව ආරක්ෂා කළා දීලා නැත්තේ කොයි පැත්තෙන්ද? ආශ්‍රව වලින්, කෙලෙස් වලින් මම ආරක්ෂා කළා දීලා නැහැ නේ. සුබ දවසක් හැම දෙනාටම. බොහෝ ගෞරවයෙන් පිළිගන්නවා අදත් විශ්වකර්ම නාලිකාව වෙනුවෙන් ඔබ සියලු දෙනාම. අදත් බොහෝම විශේෂ කාරණා ටිකක් කතා බහ කරන්න තියෙනවා අපට. ඒ නිසා සාවධානව අපේ කතා බහත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. විශ්වකර්ම කණ්ඩායම අද වැඩසටහනගෙන එන්නේ අල්ගමුවත්තේ සුමනවංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග. අපි හාමුදුරුව අදත් සම්බන්ධ වෙන අපිත් එක්ක කතා කරන්න අවසරයි. අපි හාමුදුරුවනේ බොහෝ ගෞරවයෙන් පිළිගන්නවා වහන්සේ. අපි හාමුදුරුවනේ අපි විශේෂ කාරණා ටිකක් කතා කරමින් එන ගමනක් මේ තියෙන්නේ. අපි මාස ගණනාවක ඉඳලා මේ කතා බහ අරගෙන එනවා. ගිය වැඩසටහනෙන් අපි අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරා. ඔබ වහන්සේ අපි දන්නවා සහ අපිට අවබෝධ වෙන විදිහට ඔබ වහන්සේ යම් සුවිශේෂී අධ්‍යයනයක නිරත වෙලා ඉන්නවා. විශේෂ කාරණා ටිකක් සොයාගෙන යනවා. මේ සොයාගෙන යන දේවල් එක්ක ඔබ වහන්සේ අවබෝධ කරගන්න කාරණා පිළිවෙලෙන් පිළිවෙලට අපේ නාලිකාවත් එක්ක ඔබ වහන්සේ අපේ නරඹන පිරිසත් එක්ක වෙදා හදා ගන්නවා. ඔවුන්ට මේ අවබෝධ කරගන්න කාරණා පැහැදිලි කරලා දෙනවා. එහෙම ගමනක අපි ඉන්නේ. අපේ හාමුදුරුව වටා ගොඩ නැගුණු ඔබ නිරන්තරයෙන්ම බලාගෙන ඉන්න අවස්ථාවක් මේ උදා වෙලා තියෙන්නේ. අපේ හාමුදුරුවනේ අපි කලින් වැඩසටහනේදීත් බොහොම විශේෂ කාරණා ටිකක් මතු කරා. අපි හැම දිනාටම නිවෙන්න පුළුවන් තැනක් පිළිබඳව ඔබ වහන්සේ මතක් කරලා දුන්න පහුගිය වැඩසටහන තුළ. අපි හාමුදුරුවනේ මම කැමති අපි අද කොතනින්ද මේ වැඩසටහන ආරම්භ කරන්න වහන්සේටම බාරයි කටයුත්ත. ඔව්. ඔබ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. එහෙම. මිනිහෙක් දෙයක් අතහරින්නේ අපේ පුතා මිනිහෙකුට දෙයක් නැති වෙනකොට. එක්කෝ ගෙදර ගෑනු කෙනා දාලා ගියාම, නැත්නම් පන්සලක් නැති වුණාම, හාමුදුරු නමක් නම් දැන් විශේෂයෙන් හාමුදුරු කෙනෙක් චරිත ගත්තොත්, නැත්නම් මිනිස්සු අපවාදයක් කරන්න පටන් ගත්තාම, නැත්නම් තමන්ගේ බේත්තේ ටික දැන් වෛද්‍යවරෙන් නම් විකිණෙන්නේ නැති වෙන්න පටන් ගත්තාම, යంత్ర මන්ත්‍ර වලට මිනිහෙක් සෙනගෙන් නැති වුණාම තමයි මිනිස්සේ තමන්ගේ ජීවිතේ වෙන පැත්තකට යොමු වෙන්නේ. ඇත්තටම මම මගේ ජීවිතේ ඒ සියල්ලෙම උපරිමයටම උතුරා යන වෙලාවේ තමයි මම මගේ ජීවිතේ අනිත් පැත්තට හැරෙන්න හදන්නේ. ඒක මම හිතන්නේ මගේ ජීවිතේ මට මම කෙලෙස් සමග සටන් කිරීමේ මට හැකියාවක් තියෙන බවට මම මංගන බලපුවාම මට තියෙන ඒක හැකියාවක්. ලෝකෙ මිනිස්සු කාමයට ඇලෙනකොට කාමයේ දකින්න දෙන මට කාමයෙන් විරාගයක් දකින්න පුළුවන් කියලා කියන්නේ මම මංගන සතුරුයි දරුවෝ. පැහැදිලිවම මහා සතුටුයි මට. වගේ මට මේ ප්‍රෞජ්ජාව දුන්න මගේ අතිගෞරවනීය ලොකු ආමඳුරන් වහන්සේ ගිරි ඓතිහාසික ගිරිදොර පුරාණ මහා විහාරයේ ආල්ගම ශ්‍රී නාගරුක්ඛාරාම රුබේ විහාරාධිපති අතිගෞරවනීය මගේ ලොකු ආමඳුරන් වහන්සේ මගේ ජීවිතයේ මට මේ සියල්ල ලබා දුන්නු මගේ ගුරුවරේ මට මාර සතුරුයි. ඉතින් ඇතර මගේ ප්‍රෞජ්ජා ජීවිතය ගැන පැවිද්ද ගැන මම දන්නේ අනිත් භික්ෂුන් හතරත් එහෙම ඇති. පැවිද්ද ගැන මම තරම් සතුටු වෙන තවත් කෙනෙක් නැති තරම්ද කියලා මට හිතෙනවා. මම ඒ තරම් මේ පැවිද්ද ගැන සතුටු වෙනවා. ඒ තරම් මම මේ ප්‍රෞර්ජාවට ආදරෙයි. මොකද මේ 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 ප්‍රෞර්ජාව තුළින් තමයි මම ලෝකයේ පිළිබඳ අවබෝධ කරගත්තේ. ගිහියෙක් වෙලා මං ඉඳලා
ඇතර මං එදාස් ඉඳන් මාසාව තිබුණේ යම්කිසි ඉහළ රාජතාන්ත්‍රික නිලයකට යන තමයි මං ඇත්තට මේ දවස්වල ඉගෙන ගත්තේ. අද මං එතන හිටියනම් මං හිතන්නේ නැහැ මට මේ කිසිම දෙයක් මට මේ මට සල්ලි මිල මුදල් සහ දාණේ තියෙයි මට මේ ලෝක ස්වභාවය අඳුන ගන්න හම්බෙන එකක් නැහැ. නිසා මම ලෝක ස්වභාවය ඇත්තටම අඳුන ගත්තේ මිනිස්සුත් එක්ක මේ මිනිස්සුගේ දුක අහලමයි. ඉතින් එතකොට මං අද යනවා විශේෂ මාතෘකාවකට. මං එදා ඔබට කිව්වා මේ සංසාරය ගැන මම තව ටිකක් කියලා දෙනවා කියලා. හැබැයි මං ඔබට එක දෙයක් කියන්නම්. අල්ගම වත්තේ සුමන වංශ හාමුදුරුවෝ යంత్ర මන්ත්‍ර කරන්නේ නැහැ. තවම කරනවා. තවම කරනවා කියන්නේ මං සමුදෙන්න හිතන් ඉන්නේ අප්‍රේල් මාසෙන් පස්සේ. එහෙම. අප්‍රේල් මාසෙන් පස්සේ මම යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයට සමුදෙනවා. නමුත් මම හැදුව පිරිසක්. ඒ අය මගෙන් පස්සෙත් මේ පන්සලේ කටයුතු ටික කරගෙන යයි. ගෝල බාලය ටික. ඔව්. ඒගොල්ලන් කරයි. මම අයින් වෙනවා. හැබැයි වෙදකම මම නවත්තන්නේ නැහැ. වෙදකම මගේ පාරම්පරික උරුමය මම වෙදකම කරගෙන යනවා. ගොඩක් අය අපේ හැඳුරුනේ අහලා තිබුණා අපේ හැඳුරු මේ සියල්ලම අතහැරලා දාන්නද මේ හදන්නේ කියලා. නෑ සියල්ල අතහැරීම කියන දේ මනසෙන් සිදු වෙන දෙයක්. වෙදකම මම අනිවාර්යයෙන්ම මම ලොකුවට කරන්නේ නැහැ. තවත් වෛද්‍යවරයෙකුම දම්මලා හරි අවශ්‍ය දේවල් ටික මම කරයි. සහ ඒ ගිරිදර ඔසු කියන්නේ මේක මහා විශාල අපසරියක් පුරා පැතිරී ගිය කොටස. ඒ නිසා ඒවා විනාශ වෙලා යන්නේ නෑ. ඔබට ලැබෙන බෙහෙත් ඒවා මගේ අධීක්ෂණයට තියෙන සිදු වෙයි. නමුත් මම ඉදිරියේදී මම විශ්වකර්ම වලට තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. එසහ ඔබට මම ආරාධනා කරනවා මගේ වීඩියෝ ඉස්සරහට ට්‍රෙන්ඩින් යන්නේ නැහැ. හරි. ඒකට හේතුව තමයි ඉස්සරහට මම ගොඩක් විට බණ තමයි කියන්නේ. ඒවා අපි ඉස්සරහට හම්බෙන්නේ අනුරාධපුරයේදී. ඒ උතුම් පුණ්‍ය භූමියේදී අපි ඉදිරියට දිගටම මම විශ්වකර්ම හරහා මම මගේ මම ධර්මයේ දේශනා කිරීම සඳහා යොමු වෙනවා. එතකොට ගිරිදරදි මම සමහරක් විට පොඩි පොඩි වීඩියෝ කීපයක් දායි සමහරක් විට ඔය ඉස්සරහට ඔය බෙහෙතක් හේතක් සම්බන්ධ. දිගටම ඔබට ඉස්සරහට මම ධර්ම දේශනාවන් සඳහා යොමු වෙනවා. විශ්වකර්ම වලට ඒ සඳහා මම ආරාධනා කරනවා ඉදිරියට. මගේ කාර්යය එතකොට ට්‍රෙන්ඩින් යන්නේ. එතකොට ඕක 1000යි 800යි 2000යි බලන්න. හැබැයි ඒ බලන 1000 හරි. නෑ මාංශේ වටා ඉන්න පිරිසක් ඉන්නවා අති විශාල පිරිසක්. හයි හොනවා හයි. ඉතින් ඒ 1000 හරි 500 හරි ඒ තමයි මාත් එක්ක මේ ඊළඟ භවයේ දක්වා ඉතිරි ටික යන කොටස. ඉතින් මේ මිනිස්සුන්ව සූපපත් කිරීමට කාර්යයක් තියෙනවා. ඒ ටික මම අනිවාර්යෙන් පටන් ගන්නවා. පින්නොතින් මම අද ඔබට කියලා දෙනවා කියන මේ දේ හොඳට හිතර ගන්න. මේ මිනිස්සු ලෝකේ හිතන් ඉන්නවා මේ සංසාරේ තියෙන භයානකම. උපාසකම්මල ඔබ හිතන් ඉන්නවා ප්‍රාර්ථනා කරපුවාම ඒ දේ ලැබෙනවා කියලා. ප්‍රාර්ථනා කරපුවාම බුදුබව ලැබෙනවා රහත් බව ලැබෙනවා කියලා ඔබ හිතාන ඉන්නවා. මේක මේ ප්‍රාර්ථනා කරපුවාම ඒ දේ ලැබෙන්නේ නැහැ පුතා. නමුත් ප්‍රාර්ථනා කරපුවාම ඊට අවශ්‍ය වපසරිය හැදෙනවා. මං අද ඔබට මේ කියන කතාව හොඳට හිතර ගන්න. කාශ බුදුරජාණන් වහන්සේ කාලෙදී අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුහාමුදුර ජෝතිපාල මානවකය වෙලා ඉපදුනා. ජෝතිපාල මානවකය වෙලා ඉපදුනේ දැන් කොච්චර පුරලද මේ පාරමිතා? සාරා අසංකීය කල්පලක්ෂයක්ම දැන් පුරලා තම බොහොම එක කල්පෙනේ තිබුණේ. එතකොට සාරා අසංකීයක්ම පුරාගෙන ඇවිල්ලා කාය වාග් වශයෙන්. නමුත් මේ ජෝතිපාලට කියනවා තමන්ගේ මිත්‍රයා ජෝතිපාල මානවකය යන් මේ කාශ්‍යප ලෝතුරා බුදුන් දකින්න කියලා. ඔය තාට්ටය, ඔය ගුණ, ඕක දකින්න මම යන්න. මේ කවුද කියන්නේ? ජෝතිපාල මානවකය. ඔය තාට්ටය, ඔය නිගණ්ඨය, ඕක දකින්න මම යන්න. මම යන්නේ ඕක දකින්න. දැන් මේ බුදුවරු 28කින් නියත විවරණ අරගෙන 27කින් නියත විවරණ අරගෙන මහා අප්‍රමාණ කල්පය පාරමිතා දම්පුරාණ මේ දැන් හිතානින්ද බුදු වෙන්න ඉන්න මනුස්සයා මේ ආත්ම කියන ඕක දකින්න මම නයියයි කියලා. එහෙමයි. පුතා ඔබට මම බොහොම ගෞරවයෙන් දෙයක් කියන්නම්. මරණින් මත්තේ උපදින්නේ ඔබ නෙවෙයි. හැබැයි වෙන කෙනෙකුත් නෙවෙයි. බුදුහාමුදුරු කියපු තැන. මට ධර්මයේ ගොඩක් දේවල් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා නැතුව නෙමෙයි. හරි. මරණින් මත්තේ උපදින්නේ ඔබ නෙවෙයි. හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. හරිද? දැන් මම මේ ආත්මේ මැරිලා ගිහින් ඉපදුනා. දැන් මම මේ ආත්මේ මොනතරම් පාරමිතා පුරාන ආව උනා. දැන් ළමයා ආත්මේ මම බුදු වෙන කියලා පාරමිතා පුරන් ආවා කියනකො. එහෙන් පාරමිතා මගේ නෑ. බුදු වෙන කියලා පාරමිතා පුරන් ආවා කියන පුතා. ඒ පාරමිතා ශක්තිය තිබුණාට මට ඒක ඊළඟ භවයේදී මතක නැහැ. මම අලුත්ම කෙනෙක් එතනදී.
බෝධිසත්වයන් වහන්සේ ජෝතිපාල මානව කියලා හිටපු කාලේ නමුත් උන්වහන්සේගේ අර පාරමිතා ගුණේ තියෙනවා. නමුත් උන්වහන්සේට තමන් බුදු වෙන්න ඉන්න කෙනෙක් කියලා මතක නැහැ. ඒකයි පුතා මේ ධර්මයට සාන්දිට්ඨික කියලා කිව්වේ. අකාලික කියලා කිව්වේ. මේ ධර්මය කියන දේ අවබෝධ කරගන්න ප්‍රාර්ථනා පුර පුරා හිටියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. ඊළඟ ආත්මෙදි සමහරක් වෙලාවට මම මේ මට මේ වෙදකම ඊළඟ ආත්මෙ මතක හිටින්නේ නැහැ. නමුත් මට බෙහෙතක් හිතන්නේ යන් අල්ලනකොට හුරු ගතියක් දැනෙන එච්චරයි මට දැනෙන්නේ. එහෙම. හරි. මේ ආත්මෙ මම මහාන වෙලා කියලා මට තේරෙන්නේ ලබන ආත්මෙ මට තේරෙන්නේ මම මහාන ලා හිටියා කියලා. නමුත් සිවුරක් දැක්කහම අමුතු ආදරයක් කැමැත්තක් හිතෙනවා පොඩි කැමැත්තක්. ලොකු දෙයක් නෙමෙයි. එහෙම. හරි. එතකොට දැන් මම මේ ආත්මෙ අරකු පිටි මිනිහෙන්නම් ඊළඟ ආත්මෙට ගියාම අරකු බොන්න හිතෙන්නේ නැහැ. යම් අරක්කු නිකන් දැක්කම යම් පොඩි ආසාවක් යම් පොඩි කැමැත්තක් වගේ දෙයක් ඇති වෙනවා. හුරුගතිය. හුරුගතිය. දැන් මම මේ ආත්මේ මස්මාළු කන්න අකමැති කෙනෙක් නම් ඊළඟ ආත්මෙම මස්මාළු කන්න නැතු වෙන්නේ නැහැ. හැබැයි නිකන් මස්මාළු දැක්කම නිකන් අපිරියාවක් වගේ පොඩි දෙයක්. චූටි දෙයක් දැනෙනවා. ඊටලා දෙයක් දැනෙන්නේ නැහැ. නමුත් බලෙන් කැවුවොත් ඊට පස්සේ කන්න පටන් ගන්නවා. මේ සංසාරගත ගමනේ උපදින්නේ මමත් නොවේ වෙන කෙනෙකුත් නෙමෙයි ඊළඟට. ඒ නිසා ජෝතිපාලට උනේ toy දෙය. එහෙම. පුතා නිවන් දකින්නවා බුදු වෙනවා නිවන් දකින්නවා කියන ඒවා. හරි? අපි මේ කොච්චර ප්‍රාර්ථනා කරගෙන ආවා වුණත් ඊළඟ ආත වෙනස් වෙන්න පුළුවන්. සෝවාන් වෙනවා නම් මම ඊළඟ ආත සෝවාන් වෙනවා කියලා හිතන්න බෑ. සෝවාන් වෙනවා නම් මේ ආත සෝවාන් වෙන්න ඕනේ. උත්සාහ කරමු. සෝවාන් වෙන්න ඕනේ. දැන් මම හිතනවා මට සෝවාන් වෙන්න මම ඊළඟ ආත සෝවාන් වෙන්න නම් ඒක වෙන්නේ කවදාද? එහෙම ප්‍රාර්ථනා කරගෙන ආවොත් ඒ සෝවාන්ච උත්තමයන් වහන්සේලා මුණ ගැහෙනවා ධර්මයේ මුණ ගැහෙන නමුත් ඒ වුණාට පුතා ඒ කාලේ තිබුණු කාල විපත්තිකර කාලයක් වුණොත් එහෙම දැන් ඒ කාලේ අන්තගාමි මිනිස්සු වැඩි වෙලා අන්තගාමි බෞද්ධයෝ අන්තගාමි වෙනත් මුස්ලිම් හෝ Hindu හෝ අන්තගාමි මිනිස්සු අතර ඉපදුනොත් අර සංකල්ප වෙනස් වෙන්න පටන් ගන්නවා ඒ නිසා ඒ කාලේ තිබුණු කාල විපත්තිකර තත්වය අපි කරන හැම ප්‍රාර්ථනාවක්ම වෙනස් කරන්න හේතු වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ ආත්ම භාවයේදී ඔබ සෝවාන් විය යුතුයි. ඊළඟ ආත්මෙදී අපි හිතනවා නම් මම මේ ආත්මේ මේ යුග කාර්යයන් ටික කරලා මම ඊළඟ ආත්මෙදී සෝවාන් වෙනවා නැත්නම් මම සකදාගාමි වෙනවා නැත්නම් මම අනාගාමි වෙනවා නැත්නම් අරිහත් වෙනවා ඒ කවදාවත් වෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනා ආත්ම හතක් උපදිනවා කියන කාරණාව එහෙම පොතේ පොත්පත් වලින් එදගෙන ආවට සුවම් වෙච්ච කෙනා සමහරක් විට කල්ප ගණනක් ඉන්න අවස්ථාවක් තියෙනවා. අපි දැන් හිතනවා ඊළඟ ආත්මෙන් සෝවාන් වෙච්ච කෙනා ආත්ම හතක් ඉඳලා භව හතෙන් එයා නිවන් දකින්නවා කියලා. මේක ස්ථිරතාවයක් නෑ. නෝ සමහරක් වෙලාවට සෝතාපන්න වෙච්ච කෙනාට යම්කිසි ආත්ම භවක තව ටිකක් ඊට වඩා වැඩි යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ධර්මය කියලා කියන දේ පුතා අද දැක යුතු දෙයක්. ඒ නිසා මගේ පිරිසට මට වගකීමක් තියෙනවා. අටුම තරමෙන් මේ මිනිස්සු ටික මගේ වටේ එකතු වෙච්ච මිනිස්සු ටික ආර්ය වූ සෝතාපට්ටි ඵලයටවත් මේ ආත්ම භාවයේ ප්‍රවේශ කරවීම මගේ වගකීමක් වෙනවා. සා මගෙන් බෙහෙත් ගත්ත මිනිස්සුන්ව මම අමනුෂ්‍යයින්ගෙන් ආරක්ෂා කළා. එහෙම. හතුරන්ගෙන් ආරක්ෂා කළා. ඊළඟට යම් යම් විදිහේ සෝබා දහමේ යම් යම් විපරීත ක්‍රියාවන් නිසා පීඩා විඳ මිනිස්සු මම ඒ පැත්තෙන් ආරක්ෂා කළා. ඊළඟට දැන් මේ ඊපෙරදා මම චින්තාමානීකේ තෛලය ලබා දීලා. අපේ මගේ මිනිස්සු ටික මං අංගන් හූනියන් පිල්ලි වලින් ආරක්ෂා කරලා දුන්නා. තවත් කීප දෙනෙක් තව කතා කරලා ඒගොල්ලන්ටත් තව දෙනවා. ඊළඟට ඊට ඒ වාගේම තමන්ව නසමි විනාශ කරමි කියන අදිෂ්ඨානය ඇති කරන කටයුතු කරන දුෂ්ට මිනිස්සුන්ගෙන් මම මගේ මිනිස්සුන්ව ටික හෙනරාජ රාජතරංගණී කීප 4 5ක් දීලා මං ඒ 4 5 දෙනා හරි මං ඒ පැත්තෙන් ආරක්ෂා කරලා දුන්නා. දැන් මං මගේ මිනිස්සුන්ව ආරක්ෂා කරලා දීලා නැත්තේ කොයි පැත්තෙන්ද? ආශ්‍රව වලින් කෙලෙස් වලින් මං ආරක්ෂා කරලා දීලා නැහනේ. ඉතින් පුතා ලෝකයේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨම වෛද්‍යවරයා. උන්වහන්සේ මිනිසුන්ගේ කායික රෝගවලටත් උන්වහන්සේ හොඳ බෙහෙත් කරපු වෛද්‍යවරේ. උන්වහන්සේ ලෞතරා බුද්ධ ධර්ම පත් වුණාට පස්සේ උන්වහන්සේ සෑහෙන බෙහෙත් කළා රෝග භික්ෂු රෝගී වික්ෂු උන්වහන්සේලා උදෙසා බේසජ්ජකන්දකේ පුරාම පවතින ඒ දේශනාවන් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් මේ දවස්වල සාකච්ඡා කරනවා විද නාලිකාවසේ. ඒ නිසා උන්වහන්සේ කියන්නේ ලෝකයේ ඉන්න දක්ෂතම මේ කායික සහ මානසික දෙපැත්තෙම වෛද්‍යවරයා. ඒ නිසා මමත් තථාගතයන් වහන්සේගේ දරුවෙක් වශයෙන් මමත් මගේ මිනිස්සුන්ව කායික සුවපත් භාවයේ මෙන්ම
මානසික සුවපත් භාවයටත් මම මගේ මනුෂ්‍යයන්ව යොමු කළ යුතුයිනේ. එහෙම නේද? ඒක නේද යුතුයකම කියන්නේ. දැන් මම මිනිස්සෙක්ව මිනිස්සුන්ව කායික විතරක් සුවපත් කළා හරියන්නේ නැහැ. මිනිස්සුන්ව මානසිකව සුවපත් කරන්න ඕනේ. ඒ නිසා මගේ යුතුයකමක් තියෙනවා මගෙන් කායිකව සුවපත් වෙච්ච මිනිස්සු ටික සංසාරගත වශයෙන් සුවපත් කිරීම. ඒ නිසා 2023 අප්‍රේල් මාසෙන් පස්සේ මම ඔබට මම ඔබව මුණ ගැහෙනවා ධර්මයක් එක්ක. එහෙමයි. මේ නිසා විශ්වකර්ම අපි ඉදිරියට කතා කරමු විශේෂ. නමුත් ගිරිදරදී මම අනිවාර්යෙන්ම ඔබ මේක පටල ගන්න එපා. ගිරිදරදී මම අනිවාර්යෙන්ම මම ගිරිදර ඔසුත් එක සාකච්ඡා කරන එක මම නවත්තන්නේ නැහැ. මොකද මගේ වෛද්‍ය ක්‍රමයේ මම මගේ ශිෂ්‍ය පිරිසක් 100 ගානක් මගේ ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා. මම ඒ අයට පැවැත්ම හදලා දෙනවා. මම ඒක නවත්තලා දාන්නේ නැහැ. නමුත් අපි අනිවාර්යෙන්ම 2023 අප්‍රේල් මාසෙන් පස්සේ අපි හම්බ වෙනවා අනුරාධපුරේ ධර්මයේ සමග. සමහර අයට 2024 හෝ 25 හෝ එහෙම වෙනකොට සමහර අයට ගිරිදරදී මං කවදාවත් හමු වෙන්නේ නැතුව හැමදාම සමහර අනුරාධපුරේදී හම්බ වෙන්නත් පුළුවන්. ඒ කාලෙට තියමු. අපි සමහර දේවල් ඕනට වඩා ඉස්සරහට ගන්නත් හොඳ නැහැ. ඕනට වඩා අපි සමහර දේවල් පුතා පස්සට දාන්නත් හොඳ නැහැ. ඒ නිසා අපට වගකීමක් තියෙනවා මගේ මිනිස්සුන්ව කායිකව සහ මානසිකව කියන දෙයන්ශයෙන්ම සුවපත් කරලි මගේ ඒ තමයි මගේ යුග කාර්යය. ඒ නිසා ඔබ හෝ මම ජෝතිපාල මානවකයා වෙන්න හොඳ නැහැ. එහෙම වෙලා අපි බැරි වෙලා දැන් බලන්න බුද්ධ යුගයට කරන නිග්‍රහ. දැන් මම උදාහරණයක් වශයෙන් මම වික්‍රුණ හසර නංගන් අල්ලන්න කැමති නම් මම කියන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් බලන්න රාජගිරි අරිඥාන හාමුදුරන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රකාශ දෙකක් සිද්ධ කළානේ. උන්වහන්සේගේ මේ ප්‍රකාශ දෙක තාමත් වීඩියෝ නාලිකාවේ මම ඔබට බොහොම ගෞරවයෙන් අරගෙන බලන්න. උන්වහන්සේ එකක් කියනවා පින්වතුනි ඒ උන්වහන්සේ කියන විදිහ. එයා තෙල් පොලිමේ හිටියා මිනිස්සු කට්ටිය තෙල් පොලිමේ හිටියා එක මිනිස්සේ හොරපාරෙන් ඇවිල්ලා තෙල් ගහගෙන ගියා. ඒකේ මිනිස්සයා කුසලයක් කියලා. බලුවේ නැද්ද ඒක? නෑ මම දැක්කේ. ආ ඒක බලන්න එපා. ඔය මට අහුවේ නේ ඒවා. හරි උන්වහන්සේ ඕක ඕන බලන කෙනෙකුට තේරෙනව එතන අදහස. ඊ කියන්නේ දරුවෝ මිනිස්සු කොටසක් දුක් විඳිනකොට තව මිනිස්සෙකුට මොනවා හරි ක්‍රමයකින් සැප ලැබෙනවා නම් හෝ පහසුකමක් ලැබෙනවා නම් ඒක ඒ මිනිස්සයා ඒක ඒ මිනිස්සයා පෙර කරපු දෙයක විපාකයක්. නමුත් අර මිනිස්සු පීඩාවෙන් ඉන්න අතර හොරපාරෙන් ගිහිල්ලා තෙල් ගහගන්නේ කී අකුසල ඒක ඊළඟ ආත්මයට හෝ දිටදම් වේදී වශයෙන් ලැබෙන්න පුළුවන්. දැන් මෙහෙම හිතමු. දැන් මිනිස්සු ඉන්නවා කොහේවත් වතුර ටිකක් නැති කෙනෙක්. නමුත් කවුරු හරි මිනිස්සෙක් ඒ වෙලාවේදී යාට වතුර බෝතලයක් ගෙනහන දෙනවා. අර මිනිස්සු ඔක්කොම අතරින් යාට වතුර බෝතලයක් ලැබෙනවා නම් ඒකේ මිනිස්සේ පෙර කරපු පිනක විපාකයක්. නමුත් ඒ අරිඥාන හාමුදුරුව අදහස් කළේ එතන ඒදී. නමුත් ඕක අල්ලගෙන ගහනවා ඉස්දී වල එක දිගට ගහනවා. ඊළඟ රාජකීයඥාන මම නිකන් කියන්නේ විචුණහතර අපවාද කරන්න එපා මේක මේ 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 මාර යුගයේ හැටි කියලා. උන්වහන්සේ කියන මම මල් මතින් නෙමෙයි වැඩම කළේ මගේ ඉස්සරහින් බුදුරජාණන් වහන්සේ වැඩම කළා මගේ ඉස්සරහින් සරියුත් හාමුදුරුව වැඩම කළා මම ඊට පස්සේ මුගලන් හාමුදුරුව වැඩම කළා ඊට පස්සේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ වැඩ කළා අන්තිමට තමයි මම වැඩි කියලා. හරි ඉතින් මිනිස්සු කියනවා එතකොට මම දැක්කා FB එක දිගට යනවා පෝස්ට් යාගලා අපි නම් දැක්කනේ අරියඥානට ඉස්සරහින් බුදුන් වැඩනවා අපි නම් දැක්කනේ මේ ඔය සරියුත් හාමුදුරුව වැඩනවා ඕකා තමයි ඉස්සරහින් ගිය වෙන ගිය එකක් නෑ කියලා. උතායේ උන්වහන්සේට මල් දැම්මට පස්සේ උන්වහන්සේ මනසින් හිතනවා මම මේ මල් මතින් වැඩම කළාට කරනවට පෙර මට පුළුවන් තථාගතයන් වහන්සේ මල් මතින් වැඩම කරන්න. යාකට ඒක මානසික නිර්මිත පූජාවක්. ලෝතුරා තථාගතයන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී කරපු නිර්මිත පූජාව පිළිබඳ අටුවා මම තියෙනවා මම පස්සේ කියලා දෙන්නම්. උන්වහන්සේ දහසක් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා වඩම්මලා දහසක් පසිරි බුදුරජාණන් වහන්සේලා මනසින් වඩම්මලා දහසක් රහතන් වහන්සේලා මනසින් වඩම්මලා රත්තරම් පාත්‍ර හදලා රත්තරම් මණ්ඩප හදලා ඒ රත්තරම් මණ්ඩපවල වඩා හිඳුන රත්තරම් පාත්‍රවලට දම් බෙදෙනවා මානසික වශයෙන්. මේ 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 තියතර මම ඔබට ඉදිරියට දවසකම පෙන්නලා දෙන්නම්. ඒ පිනේ ආනුභාවය උන්වහන්සේට සක්විති සම්පත ලැබුණා කියලා කියනවා. මිනිහෙක්ට පුළුවන් පුතා මානසික පින් කරන්න. එයාට ඒක මානසික වශයෙන් මනසින් මවලා කරන්න පුළුවන් පින්කම් තියෙනවා. හරි මානසික වශයෙන් මවා කරන්න පුළුවන් පින්කම් තියෙනවා. එයාට ඒක සැවැවින් කරන්න බැහැ නම් මානසික වශයෙන් කරන්න පුළුවන්. අරියඥාන සායනහන්සේ වෙලාවේ කරේ මානසික පූජාවක්. ඕක අල්ලගෙන ගහන මං කියන කිව්වේ කොටසක් ඉන්නවා ධර්ම බලවේගයේද කොටසක් ඉන්නවා මාර බල. දැන් මේ වීඩියෝ එක යනකොට පිටිපස දැන් කමෙන්ට් දායි ඔබත් අරියඥානගේ කැලලද ඕ ආදි වශයෙන් දායි මේ මාර ශක්තිය. එහෙමයි. මේ මාර ශක්තිය වෙනයි පුතා
බුද්ධ අපරියෝගයේදී මතුවෙන ආර්යයන් වහන්සේලාගේ ශක්තිය වෙනස්. එහෙමයි. ඉතින් ඒ නිසා නමුත් මේ සමහරක් විට කමෙන්ට් ඒ සමහර අරිඥාන හාමුදුරුව ඇතුළු මේ භික්ෂුන් වහන්සේලා ගුණවන්ත භික්ෂුන් වහන්සේලාට සමහරක් විට මේ චෝදනා කරන කෙනෙක් නම් ඔබ සමහරක් විට ඔබ පෙරම්පුන් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. අර ජෝතිපාලට වගේ. එහෙමයි. නමුත් පුතා රැල්ලට වුණාට පස්සේ වෙනස් වෙනවක. රැල්ලට වුණාට පස්සේ යාළුවෝ බැනට ඕකට පිස්සු බම් බැනාංගුවට පස්සේ ජෝතිපාල තේනකේ. හ්ම් හ්ම්. හරි ජෝතිපාල තේනකේ ඔය මුඩු මහනකට බනහන මම යනවා කියලා බැන්නා. හ්ම් හ්ම්. ඊ හිම වෙනවා පුතා කොච්චර දැන් ඔබ මේ 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 වීඩියෝ එක බලලා ඔබ ඔබ පාරමිතා පුරුණ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ රහත් ඵලයේ වෙනින් ඔබ මෛත්‍රී බුදු සාසනේ යම් කිසි ආරයන් වහන්සේ නමක් වෙන්න නැත්නම් අසූ මහ ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න පාරමිතිය පාරමිතා පුරුණ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සමහරක් විට ඔබ දිගටම පන්සලේ හාමුදුරන්ට බයිනවා. බයිනවා ගහන සමහර ඔබ ගහලත් නැත් සමහරක්. නමුත් ඔබ ඊළඟ ආත්ම සමහර රහත් වෙන්න ඉන්න කෙනෙක්. පුතා මැරිලා ඉපදුනාට පස්සේ ඒ මැරිලා උපදින්නේ ඔබත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි හැබැයි පෙර මතක ඔබට නැහැ. නිසා පෙර පුරපු පාරමිතා ඔබට මතක නැහැ දැන්. පෙර ඔබ කරපු ප්‍රාර්ථනා ඔබට මතක නැහැ දැන්. හරි. පෙර ඔබ හිතාගත් සිතිවිලි ඔබට මතක නැහැ දැන්. දැන් ඔබ ඉන්නේ අලුත් ලෝකේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන මහන්නේ මරණයෙන් මතු උපදින්නේ ඔහුත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. නිසා ඔබට මේ මතකයන් නැති නිසා මේ අපර බුද්ධ යුගයේදී මාරපාර්ශික මිත්‍රයෙකුට ඔබ එකතු වුණොත්. ඔය මාරපාර්ශික මිත්‍රයන් ඔබේ මිත්‍ර රූපයකට අහු වුණොත් එහෙම ඔබ අනිවාර්යෙන්ම බුද්ධාපවාද ඒ වගේ මාර්ය අපවාද සිද්ධ කරනවා. සිද්ධ කළා මේ ඝෝරතර සංසාරේ තව මහා දුරට දික් කරගෙන සමහරක් විට රහත් වෙන්න තියෙන අවස්ථාව ඔබ සමහරක් නිරාගත වෙන්න පුළුවන්. ඒ නිසා මගේ පිරිස මේන් දැකලා ආරක්ෂා කර දීලා ඒ ඇයට කායික රෝග සුවපත් කළා වගේම මානසික වශයෙන් උත් තියෙන මේ රාග දේශ මොහ කියන මේ අතිශය තද බල රෝගය සුවපත් කිරීමත් මගේ 2023 අප්‍රේල් මාසෙන් පස්සේ අලගමු වත්තේ සුමන වංශ හාමුදුරුවන්ගේ බලාපොරොත්තු. අපේ හාමුදුරුව එතකොට ඒ ගමන ඔබ වහන්සේ යන අතරතුරද මේ ඉන්නේ නැත්නම් ඔබ වහන්සේ ඒ කාරණා යම් ප්‍රමාණයකට සාක්ෂාත් කරමු? අනිවාර්යයෙන්ම මම මගේ ගමන මම ආරම්භ කළා දැන් අවුරුදු ගාණක්. මම එදා ඉඳන්ම මගේ ගමන මම ගියා. බොහොම නිහඬව ගියා. නමුත් වැඩි කාලයක් මම යෙදෙව්වේ යంత్ర මන්ත්‍ර ජ්‍යොතිෂය සහ උපත විද්‍යාව සහ වෙදකම් පැත්තට. දැන් මම මේක අනිත් පැත්ත හරවන්න හදන්නේ. වැඩි කාලයක් මම මගේ ආධ්‍යාත්මික පැත්තට යොදවගෙන යంత్ర මන්ත්‍ර උපත විද්‍යාව සහ ජ්‍යොතිෂ පැත්ත මම ඉතාමත්ම අඩු කරගෙන යනවා. එහෙමයි බහඳුන. ඒක දෙපැත්තක්. නමුත් සම්පූර්ණයෙන්ම සීරසියත් හවනවත් නැහැ. නමුත් මගෙන් පස්සේ මගේ ගෝල પરම්පරාව ඒක ඉස්සරහට කරගෙන යයි. බොහොම පින් අපේ හාමුදුරුවනේ මේ කාරණා මම හිතන්නේ දැන් අපිට අමතක වෙච්ච දේවල් අපිට නැවත නැවත සිහිපත් කරමින් අපි යා යුතු මාර්ගය පිළිබඳව ඔබ වහන්සේ සිහිපත් කරනවා. අපි මේ යම් තැනක ඉන්නවා නම් එතනින් මිදිලා අපි මේ පාරට අවතීර්ණ විය යුතුයි කියන මතක් කිරීම අපේ හාමුදුරුවෝ නිරන්තරයෙන්ම සිද්ධ කරනවා. එනම් බොහොම පින් අපේ හාමුදුරුවනේ අපි ඉදිරියට තව විශේෂ කාරණා කිහිපයක් තියෙනවා කතා බහ කරමු. සිළු කටයුතු සාර්ථකව කියලා ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවන්ටත්. එහෙනම් අපි අපේ හාමුදුරුවොත් එක්ක තවත් වැඩසටහනකින් නුදුරේදීම මුණ ගැසෙමු. සියලු දෙනාටම යහපත් හෙට දවසක්. අයිබෝ.